අයිබෝන් යාළුවෝගලන්ට සුභම සුදවසක්. ඉතින් යාළුවෝගලන්ට මතක ඇති මම මීට කලින් වීඩියෝ එකක් කරන් ආවා. පුළුවන් නම් ඔයාලා අනිවාර්යයෙන්ම ළඟවව ගන්න ඕන දේශීය ඖෂධ වර්ග කිහිපයක් පිළිබඳ. ඉතින් අන්න ඒ වීඩියෝ එක ඔයගොල්ලෝ බලන්න නැත්නම් පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාලා තියෙනවා. අන්න ඒක ගිහින් බලන්න. ඉතින් මේ වීඩියෝ එක අවසානයේ මම ඔයගොල්ලන්ට සඳහන් කරා මම පසුව මෙයාලට දෙන්න ඕන වෙළඳ පොලෙන් ගන්න පුළුවන් ඉංග්‍රීසි බෙහෙත් වර්ග සහ අනිකුත් වෙළඳ පොලෙන් ගන්න පුළුවන් බෙහෙත් ಜಾති ගැන වීඩියෝ කරන් එන්නම් කියලා. ඉතින් අන්න ඒ වීඩියෝ තමයි අද මම ඔයාලට මේ ඉදිරිපත් කරන්නේ. ඉතින් මේ වීඩියෝ එකේදී ඔයාලට අවශ්‍ය කරන සත්තුන්ට ෂණික ඕන කරන තෙල් බෙහෙත් වර්ග, ඒ වගේම පෙති කරල් අනිකුත් බෙහෙත් ಜಾති මේ වීඩියෝ එකේ මම ඔයාලට කතා කරනවා. ඉතින් වීඩියෝ එකත් එක්ක ඇඳි සිටින්න. එහෙනම් අද දවසේ වීඩියෝට අපි ඉක්මනට බලමු. channel එක subscribe කරන්න නම් subscribe කරන්න, වීඩියෝ එක නම් like එකක් දාන්න, තවකට මම share කරන්න අනිවාර්යෙන්. එහෙනම් අපි අද වීඩියෝ එකට ඉක්මනටම යමු. ඉතින් අපිට වෙළඳ පොලෙන් ගන්න පුළුවන් අපිට ඉතාමත් වැදගත් වෙන තෙල් වර්ග ගැන මුලින් බලමු. ඉතින් තෙල් වර්ග දෙකක් තියෙනවා අපිට හරි ඉක්මනට අවශ්‍ය කරන. ඉතින් ඒ දෙක ගැන අපි මුලින්ම කතා කරලිමු. ඉතින් යාළුවනේ මේ තෙල් වර්ග දෙක අතරින් අපිට මූලිකවම වැදගත් වෙන පළවෙනිම තෙල් එක තමයි මෙන්න මේ කොහොඹ තෙල් කියන්නේ. ඉතින් ඔයාලගේ සත්තුන්ගේ මොකක් හරි දෙයක් වෙලා අස්තියා බිඳ වැටුනොතින්, ඒ වගේම සත්තුන්ගේ දද කුෂ්ඨ තුවාල ආදී දේවල් ඇති වුණොතින් වාට පුළුවන් මෙන්න මේ කොහොඹ තෙල් අරගෙන ඒක රත් කරලා දෙහි ගැටයක් කපලා අරගෙන එක බෑයකට ඉරට්ටක් ගහලා ඒක මද රසණයෙන් සතාගේ තුවාල වලට, ඒ වගේම දැලීම් දින ස්ථාන වල ආලේප කරලා පස්සේ සතා සුවතරපත් වෙන ටික කලක් යනකොට, ඉතින් ඒ වගේම තමයි අපේ කුකුලන්ගේ කරමල් ආශ්‍රිතව කොඳුරු එහෙම වහනකොට ඉතින් ඒ අපේ සත්තුන්ට ගොඩක් අවහිරයි. ඉතින් කොඳුරු එහෙම අනිකු සත්තුන් එලව දාන්න වාට පුළුවන් මෙන්න කොහොමද සත්තුන්ගේ කරමල් ආශ්‍රිතව ආලේප කරලා තියන්න. ඉතින් මේ තෙල් වර්ගයේ ඉතාමත් වැදගත් වෙනවා අපේ කුකුල් පාලනය කරනකොට. ඉතින් යන්නේ ඊළඟට අපිට අවශ්‍ය කරන තෙල් වර්ගය තමයි මෙන්න මේ තල තෙල් කියන්නේ. ඉතින් ඔයාල පොර කුකුල් වගේ සත්තු හදනවා නම් ඔයාලට ඒ සත්තුන්ගේ ගාත්‍යම් ශක්තිමත් කිරීම වලට අවශ්‍ය වෙනවා. ඒක නිසා තල තෙල්ලයක් අනිවාර්යෙන් ළඟින් තියාගන්න. මොකද තල තෙල් කියන්නේ මාංශය, ඒ වගේම අස්ථි හිම ශක්තිමත් කරන්න පුළුවන් හොඳ ඖෂධයක්. ඉතින් මේක තල තෙල් අරගෙන ඔයාලගේ සත්තුන් ගාත්‍වල ගෙනාවට පස්සේ සත්තුන්ගේ ගාත යන්තම් දුරට ශක්තිමත් බවපත් වෙනවා. ඉතින් මද රසණයෙන් ආලේප කරලා පස්සේ සත්තුන්ගේ හැමට අල්ලන සම්භාවිතාවය වැඩි. ඉතින් ඒ වගේම තමයි සත්තු මොකක් හරි වැටිලා හෝ කොටාගෙන එහෙම නැත්නම් පාරේ වාහනයකට වැදලා වෙන්න පුළුවන්. සත්තුන් කකුල් කැඩිලා එහෙම තිනවනං ඒකටත් මේ තල තෙල් ගොඩක් ප්‍රයෝගී වෙනවා. තල තෙල් ආලේපයට පස්සේ ඒකත් ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා. ඉතින් අපි කුකුල් හදනකොට යාළුවනේ අනිවාර්යෙන් අවශ්‍ය කරන තෙල් වර්ග දෙයක් තමයි ඔයාලට මම සඳහන් කරේ. ඉතින් අපි ඊළඟට අපිට ඕන කරන බෙහෙත් වර්ග ගැන කතා කරමු. ඉතින් ඔයාලගේ ප්‍රදේශයේ කුකුල් වලන සත්තු බහුල නම්, ඒ කියන්නේ බල්ලේ පෝසෙක් උනත් එහෙම නැත්නම් ගුඩුවෙක් හෝ තම්බුවෙක් මුගටියෙක් උකුස්සෝ කබරු ආදී සත්තු බහුල නම් අනිවාර්යයෙන්ම ළඟින් තියාගන්න ඕන බෙහෙත් තමයි මෙන්න මේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් කියන්නේ. ඉතින් මොනවාම හරි දෙයක් වෙලා ඔයාලගේ කුකුලෙක්ව මේ කුමන හෝ සතෙක් ඇල්ලුවට පස්සේ ඕගොල්ලෝ බෙහෙත් කාඩ කිසි පළක් වෙන්නේ නැහැ. මොකද සතාගේ උඩු පැත්තෙන් තුවාලේ හොඳ වුණාට සතාගේ හැම ඇතුලෙන් තුවාලේ නරක් වෙන උසාගෙන එහෙම උදින් ටික කලක් යනකොට ඔයාලා ලෙඩේ හොයාගන්න බැ, සතා නිකම්ම මැරලා යනවා. ඒක නිසා මේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වලින් තුවාලේ හොදලා තමයි ඔයාලා බෙහෙත් ගන්න ඕන. මොකද හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් කියන්නේ විසබීජ නාශකය. ඒක නිසා තුවාලේ හේතුවට පස්සේ පෙන දාලා එයාගේ ඒ සතාගෙන් අල්ලපු සතාගෙන් අපේ කුකුලට වෙන ආපු විසබීජ ඔක්කොම විනාශ කරලා සතා සුවතරපත් කරන්න මේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වලට පුළුවන්. ඊට පස්සේ වාට පුළුවන් ක්ලොක්සිසින් වගේ තුවාල වෙන කරල් දාලා වගේ බොන්න දීලා සතාගේ තුවාල වේල ගන්න. ඉතින් ඒක නිසා මේ ෆාමසි මේ බෙහෙත් එක අරන් තියාගන්න. මේක අනිවාර්යෙන් වැදගත් වෙනවා ඔයාලේ කුකුල් පාලනය කරනකොට. රුපියල් 120ක් වගේ මුදලකට තමයි ඔයාලට මේක ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඊළඟට අපි අතිශය වැදගත් වෙන බෙහෙත් ඖෂධයක් තමයි මෙන්න මේ ක්ලොක්සිසින් කියන්නේ. ඉතින් මේ ඔයාලට පෙන්නේ ක්ලොක්සිසින් මිලිග්‍රෑම් 250 කැප්සූල් එක. ඉතින් මේ කියන්නේ ඔයාලගේ සත්තුන්ගේ මොකක් හරි දෙයක් වෙලා තුවාල වුණාට පස්සේ ඔයාලට මේ කරලක් ගලව දාලා ඒ තුවාලේ තුවාලට ගලව දැම්මම තුවාලෙ වෙලනවා. ඒ වගේම මේක බොන්න දුන්නට පස්සේ සතාව ක්‍රමක්‍රමයෙන් එයාගේ තුවාල ඒ වගේම වේදනා ගතිය ඔක්කොම අඩු වෙලා, මේක මොකද ප්‍රතිජීවක ඖෂධයක් නිසා සතා ඉක්මනින් සුවතරපත් වෙනවා. ඉතින් ඔයාලගේ කුකුලංග සත්තු වල තුවාල වුණා නම් අනිවාර්යෙන් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වලින් හොදලා මේ කරල් භාවිතා කරන්න. ඊළඟට අපිට අතිශය වැදගත් වෙන ඖෂධයක් තමයි මෙන්න මේ ඇමොක්සිලින් කියන්නේ. ඉතින් මේක ප්‍රතිජීවක ඖෂධයක්. මේක අපිට ගොඩක් වෙලාට සත්තුන්ගේ සෙම ආශ්‍රිත රෝග, ඒ වගේම සත්තු තුවාල වුණාමත් ඇමොක්සිලින් වලින් වේලන්න පුළුවන්. ක්ලොක්සිසින් සහ ඇමොක්සිලින් මික්ස් කරලා දුන්නාට පස්සේ සත්තුන්ට. ඉතින් කොහොම වුණත් මේ ඇමොක්සිලින් අපිට අතිශය වැදගත් වෙන එක නිසා අරන් තියාගන්න. මේ රුපියල් 100ක
මේ ලූස් කරල් ඉල්ලුවට පස්සේ රුපියල් 100 කරල් 10ක් හම් වෙනවා. ඉතින් අපේ ලොකු සත්තුන්ට ගොඩක් වෙලාට මිලිග්‍රෑම් 250 ඒ වගේම මිලිග්‍රෑම් 500 වගේ කරල් භාවිතා කරන්න පුළුවන්. ඉතින් ඔයාලගේ සත්තුන්ට හොඳටම සෙමනා මිලිග්‍රෑම් 500 භාවිතා කර කමක් නැහැ. එහෙම නැත්තම් මේ ලූස් කරල් කාඩ් භාවිතා කරන්න පුළුවන්. එහෙම නැත්තම් මිලිග්‍රෑම් 250 හම් පුළුවන්. අපේ සත්තුන්ට විටමින් A සහ විටමින් D ලබා ගැනීම සඳහා අපිට මෝරගොලි පාවිච්චි කරන්න පුළුවන්. සත්තුන්ගේ පාදවල ඇටමිදුළු ශක්තිමත් කිරීමට, ඒ වගේම වර්ණයේ සහ පැහැය බිහට වැඩිවීමට, ඒ වගේ දේවල් වලට අපිට මෝරගොලි පාවිච්චි කරන්න පුළුවන් අපේ සත්තුන්ට. ඉතින් මේ කරල් මාස 5න් උඩ සත්තුන්ට ලබා දෙන්න. ඒත් එක්කම අපිට ඕන කරනවා විටමින් B ලබා ගැනීම සඳහා B කොපෙති. එහෙම නැත්නම් B කොම්ප්ලෙක්ස් කියන්නේ හඳුන්වන්නේ මෙන්න මේ බෙහෙත් එක තමයි. මේක නම් පොඩි පැටවුන්ට ලොකු සත්තුන්ට කිසි ප්‍රශ්න නැතුව භාවිතා කරන්න පුළුවන්. රුපියල් 50ක ඉල්ලුවාම ඇති වෙන හම්බුනවා මම හිතන්නේ ටැබ්ලට් 50ක් විතර වාඩ ගන්න පුළුවන්. ඉතින් ඒත් එක්කම අපිට විටමින් C සත්තුන්ට ලබා දීම සඳහා විටමින් C බෙහෙත් පිළි ලබා ගන්න පුළුවන් ෆාමසි වලින්. ඉතින් මේ බෙහෙත් වර්ග තුනම දැන් කියපු, ඒ කියන්නේ ඇමොක්සලින්, ඒ වගේම B කොපෙති සහ විටමින් C පෙති, ඒ ඔක්කොම ඒ තුනම ඔයාලට සත්තුන්ට බැස්ස දවසට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ලොකු සත්තුන්ට සාමාන්‍යයෙන් ඇමොක්සලින් ලූස් වලින් ගතනේ ලූස් කරල් දෙකක් වතුර ලීටරයකට, ඒකටම බීකොපෙති තුනක් වගේ විටමින් සී පෙති දෙකක් වගේ භාවිතා කරන්න පුළුවන් අපේ සත්තුන්ට. ඉතින් යාළුවනේ ඔයගොල්ලෝ පොඩි පැටව හදනවා නම් ඔයාලට අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙන ඇන්ටිබයොටික් එක තමයි මේ ගනාඩෙක්ස් කියන්නේ. ඔයාලට මතකයි මම කලින් වීඩියෝ එකක් ගෙනාවා මාස 2ක් යනකම් පොඩි පැටවුන්ව නිවැරදි රැක බලන්නේ කොහොමද. ඉතින් එන්නේ ඒකෙදි මම සඳහන් කරා මේ ගනාඩෙක්ස්ල් කොහොමද ලබා දෙන්නේ කියලා සත්තුන්ට. ඉතින් මයිකෝ ප්ලාස්මා වැනි රෝගකාරක, ඒ වගේම සල්මොනෙල්ලා, සෙම වගේ රෝගවලට ප්‍රතිවිරෝධීව ක්‍රියා කරන ඇන්ටිබයොටික් එක තමයි මේ ගනාඩෙක්ස්ල් කියන්නේ. ඒක නිසා පොඩි පැටවුන්ව සහ ලොකු සත්තුන්ට ලබා දෙන්න ඔයාලාගේ අනිවාර්යෙන් මේක තියාගන්න. රුපියල් 240ක් වගේ මුදලකට ගන්න පුළුවන් ඔයාලට. මේක නම් අපේ ෆාමසි වල නැහැ, මිනිසුන්ට බෙහෙත් දෙන ෆාමසි වල නැහැ. මේක සත්තු කඩවල ගොඩක් වෙලාවට තියෙන සමහර ඒවා. එහෙම නැත්නම් අපේ සත්තුන්ට බෙහෙත් ගන්න පුළුවන් කඩේකින් තමයි ඔයාලට මේක මිලදී ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක භාවිතා කරන ආකාරය, ඒ වගේම ගබඩා ගන්න විදිය සහ මේකේ අඩංගු ද්‍රව්‍යයන් පිළිබඳව මේක පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. ඒ නිසා මම අමුතුවෙන් ඒ ගැන කියන්නේ යන්නේ. ඉතින් අපි ඊළඟ බෙහෙත් එක ගැන බලමු. ඉතින් අපි පොඩි පැටව හදනකොට අපි ළඟ තියාගන්න ඕන හොඳ මල්ටි විටමින් එකක් තමයි මේ ජිටොනික් කියන්නේ. මේක යාළුවනේ ගොඩක් ප්‍රබල මල්ටි විටමින් යන්නේ. ඒ වුණාට අපේ චූටි පැටවුන්ට අවශ්‍ය කරන ඇමිනෝ ආම්ල, ඒ වගේම ඛනිජ ලවණ සහ අනිකුත් විටමින් වර්ග බහුල මල්ටි විටමින් එකක් තමයි මේ ජිටොනික් කියන්නේ. ඒක නිසා ඔයාලා මේකත් ඔයාලගේ බෙහෙත් කාණ්ඩයට එකතු කරගන්න. ඉතින් මම පැටව බලාගන්න වීඩියෝ එකේදී ජිටොනික් ගැන සඳහන් කරලා දිනවා. මේ වීඩියෝ බලුවෙන් තමයි පළවෙනි ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දිනවා, එකෙන් ගිහිල්ලා බලන්න. ඉතින් මේක පොඩි පැටවුන් විතරක් නෙමෙයි ලොකු සත්තුන්ටත් ගැලපෙනවා කියලා තමයි ඒගොල්ලෝ සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඒක නිසා පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ආනෝ ගන්න පුළුවන් නම් තව හොඳ ඇන්ටිබයොටික් එකක් ගැත් තියාගන්න. අයිබොලොක්සින් 10 එක, බේට්‍රිල් එක වගේ ඇන්ටිබයොටික් පුළුවන්. එහෙම නැත්නම් ඉන්ඩ්‍රෝකේකත් අවුලක් නැහැ. ඒ වගේ ඇන්ටිබයොටික් ළඟින් තියාගන්න. ඕගලන්ට පුළුවන් නම් ඒවා තියාගන්න. මොකද අවශ්‍ය නැනවල් අපිට කියන්න අමාරුයි. මොකද අපි පොඩි කාලේදී සත්තුන්ට බෙහෙත් විටමින් දුන්නට පස්සේ ඒගොල්ලෝ අර එකම තැන් එකම කූඩු වල එකම කෑම එක්ක කකා ඉනකොට පස්සේ ලෙඩ ඇති වෙන්න බලනවා. ඒක නිසා පුළුවන් නම් ඒවා තියාගන්න. ඒ වගේම තමයි සත්තු ගොඩක් හදන කට්ටියට පෑවිලි වගේ දවස්වල ග්ලූකෝස් එකක් එහෙම නැත්නම් මේ වගේ සේලයින් එකක් තියාත්තක් කමන්නේ සත්තුන්ට ලබා දෙන්න පුළුවන්. මොකද ඒගොල්ලෝ විජරණ වගේ දේවල් වලට ලක් වුණාට පස්සේ. ඉතින් ඔයාලට ගොඩක්ම වැදගත් වෙන එක තමයි මෙන්න මේ ජීප්‍රොමි ලික්විඩ් කියන්නේ. ඊළඟ අපේ බෙහෙත් එක මේක තමයි. මේක අපේ පොඩි සත්තුන්ටත් ඒ වගේම ලොකු අයට දෙන්න පුළුවන්. ලොකු අයට ගොඩක් හොඳයි. මොකද එයාලගේ කිකිලියෝන්ගේ අපේ කිකිලියෝන්ගේ බිත්තර කටු වර්ධනය වෙන, ඒ වගේම බිත්තර ලොකු පොඩි වීම වෙනස් වීම ඒව නවත්ත ගන්න අපිට මේ ජීප්‍රොමි ලික්විඩ් එක භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම තමයි යාළුවනේ මේක අධික පෑවිලි දවස් වලට යාළුවගේ එයාලට ඇති වෙන රස්නය මඟ හරවා ගන්නත් ඔයාලට මෙන්න මේ මල්ටි විටමින් එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයාලට මතක ඇති මම කලින් වීඩියෝ එකේදී අර පෑවිලි දවස් වල ගැන වීඩියෝ එකේදී ඔයාලට මේ විටමින් එක ගැන සඳහන් කරා. ඉතින් ඒක නිසා ඔයාලට පුළුවන් නම් මේක ළඟින් ගියත් තියාගන්න. ඉතින් මේ බෙහෙත් ජාති වලට අමතරව යාළුවනේ ඕගොල්ලෝ ළඟින් අනිවාර්යයෙන්ම සිරින්ජර් දෙක තුනක් තියාගන්න. ගොඩක් වෙලාවට
5ml 3ml වගේ සිලින්ජර් ගොඩක් හොඳයි. මිලිලීටර් 5 එක තමයි මේ ඔයාලට පේන්නේ. මේක ගොඩක් අඩ අපි අර ගොඩ බෙහෙත් කරනකොට සූදුරු ඒ වගේම ඉඟුරු වගේ දේවල් සත්වන්ට පොවනකොට ගොඩක් හොඳයි. ටක් ගලා අරගෙන දෙන්න පුළුවන්. ඒ වගේම තමයි සෙම උග්‍ර වුණ අවස්ථාවවලදී අපි මේ ඉංග්‍රීසි බෙහෙත් කරනකොට ඇමොක්සලින් දෙනකොට ඒක සත්වන්ට අර කරල් පිටින් ගිල්ලන්න අමාරු නිසා ඒ කුඩු එක ගලවලා එහෙම වතුරට දාලා දෙනවා. ඒකොට ටක් ගාලා සිලින්ජරෙන් අරන් දෙන්න ලේසි. ඒ වගේම තමයි මිලිලීටර් 3 සිලින්ජරේකුත් ළඟින් තියාගන්න. ඇන්ටිබයොටික් එහෙම දෙනකොට සත්තුන්ට ගොඩක් අර මාත්‍රාව හරියට බලා ගන්න පුළුවන් මේ සිලින්ජර් වලින්. ඉතින් ඒ නිසා යාළුවනේ ඔයගොල්ලෝ සිලින්ජර් දෙකનો ළඟින් තියාගන්න. ඉතින් ළඟදීම අලුත්ම වීඩියෝෙන් හමු වෙන බලාපොරොත්තු වෙන අදර වීඩියෝ එක අවසන් කරනවා. තියාන ඔයාලට සුබම සුවදාසක්. ඒ වගේම අනිවාර්යයෙන් මේ වීඩියෝ කරා බන් ෂෙයා කරන්න සහ ඔයාලගේ අදහස් පාලින් කමෙන්ට් කරන්න. ඒ වගේම වීඩියෝ හොඳට ලයික් එකක් දාන්න. එනයි යාළුවනේ අදට ගිහිල්ලා එන ඔයාලට සුබම සුබදාසක්.